දෙදස් දහනමේදී ටයිම් සංගරා විසින් වසරේ පුද්ගලයා ලෙස නම් කරන ලද ස්වීඩන් ජාතික 27 රිදි ග්‍රේටා තුන්බර්ග් ලෝක ප්‍රකට දේශගුණ ක්‍රියාකාරිනියක්. ඇයි යුද්ධයේ සම්බන්ධ දක්වන ලද වෙනස් මතයක් නිසා ග්‍රේටා තුන්බර්ග් පිළිබඳ පරිච්ඡේදය පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමට ඊශ්‍රායල් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ තියෙනවා. ගාසා තීරයට සහය පළ කරමින් ග්‍රේටා පසුගියදා සමාජ මාධ්‍යවල අදහස් පළ කර තිබුණා. සාමාන්‍ය ඊශ්‍රායල් ජනතාව සහ රජය මේ ගැන දැඩි කෝපයෙන් පසුවන බවද වාර්තා වෙනවා. ග්‍රේටා තුන්බර්ග් උපත ලැබුවේ 2003 ජනවාරි 3 වෙනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම්හි. ඇගේ මව මැලින් එම්රාන් ඔපෙරා ගායිකාවක් වන අතර ඇගේ පියා ස්වේන් තුන්බර්ග් නළුවෙක්. ග්‍රේටාගේ සීයාද විද්‍යාඥයෙකු අතර ඔහු හරිතාගාර ආචරණය පිළිබඳ ආකෘතියක්ද ලබා දුන්නා. ඔහු රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයක්ද ලබා ගත්තයි. 27 රෙදි ග්‍රේටා වයස අවුරුදු 11 සිට දේශගුණ විපර්යාස සඳහා ක්‍රියා කරනවා. දේශගුණික විපර්යාස සඳහා උද්ඝෝෂණය කිරීම සඳහා ග්‍රේටා සෑම සිකුරාදා දිනකම ස්වීඩන් පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතා ආරම්භ කළා. ලෝකයේ බොහෝ රටවල් ඇගේ ෆ්‍රයිඩේස් ෆෝ ෆියුචර් හා සම්බන්ධ වුණා. 2019 දී එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳව ඇගේ දේශනය ඉතා ජනප්‍රිය වුණා. මෙම කතාවේදී ග්‍රේටා ලොව පුරා නායකයින් විවේචනය කළා. ඇගේ කතාවෙන් පසු 2019 අවසානයේ ටයිම් සංගරාවට ඇය වසරේ පුද්ගලයා ලෙස තෝරා ගත්තා. පරිසරයේ හැරුණ විට ග්‍රේටා සමාජ මාධ්‍යවල වෙනත් ගැටලුද විවෘතව මතු කරන කෙනෙක්. ඇගේ ක්‍රියාකාරීත්වය නිසාම බොහෝ වාර ගණනක් පුවත්පත්වල මතුවෙමින් ඈ සිටිනවා. ඇය බොහෝ විට හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉලක්කයක්ද වී තිබුණා. යන්තම් වයස අවුරුදු 11 දී දේශගුණික විපර්යාසවලට එරෙහිව සිය හඬ නගමින් අවදි කළ ග්‍රේටා පසුගිය සතියේ සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා. එහි ලියා තිබුණේ මම ගාසා ජනතාව සමගයි යන්නයි. ඊට එරෙහිව ඊශ්‍රායලයේ දැඩි ප්‍රතිචාරයක් ඇති වුණා. සඳුදා ඊශ්‍රායලයේ අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ හමාස් යනු ත්‍රස්තවාදී සංවිධානයක් බවයි. ඔවුන් අපේ පුරවැසියන් 1400ක් මරා දැම්මා. මේවාට ළමයින් කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළත් වෙනවා. ඔවුන් 200ක් දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන හිටියා. දැන් ග්‍රේටා ඔවුන්ට සහාය දක්වන්නේ නම් එය අධ්‍යාපනය සහ සදාචාරය අතින් වැරදි මතයක් වන අතර මේ සම්බන්ධයෙන් ඇයි ඊශ්‍රායලයේ සිසුන්ට ආදර්ශයක් වී නොහැක. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශයේ දැක්වෙන්නේ ග්‍රේටාගේ දේශගුණයේ සම්බන්ධ වැඩ කටයුතුවට සහාය ලැබී ඇති නමුත් ඇය දැන් කර ඇති දේ මෙම කාර්යයටද ඉතා අහිතකර ලෙස බලපාන ඇති බවයි. ග්‍රේටා සිය සමාජ මාධ්‍ය සටහනකින් ගාසා තීරයට මෙන්ම පලස්තීනයටද සහාය පළ කර තිබුණා. ඇය පවසා තිබුණේ ලෝකයේ එකට එකතු වී වහාම සටන් විරාමයක් ඉල්ලා සිටිය යුතු බවයි. පලස්තීනුවන්ට යුක්තිය සහ නිදහස යන දෙකම ලැබිය යුතුයි. ජනප්‍රිය පුද්ගලයන් 100ක් පමණ ග්‍රේටාගේ පෝස්ටුව ෂෙයා කර තිබූ අතර ඒ සමගම ඔන්ලයින් අත්සන් කිරීමේ ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක වුණා.